Sorry, Nisa. Sorry, the Forever Lunumila Anti Dandruff Conditioning Shampoo. Aushadhiya Lunumila Shakasari. Isori Sampoornayen Palane Kara Dekkum Kalu Nirogi Kheskalamak Labadi. News Weekly is brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver. අයිබෝවන් සතියේ පුවත් ඉදිරිපත් කිරීම සුගිතා අල්වේස් මුලින්ම පුවත් සිරස්තල විනය සම්බන්ධයෙන් රටේ සියලු පුරවැසියන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිගෙන් ප්‍රකාශය විමල් වීරවංශ නිදහස් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලයි ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා අමාත්‍ය රවි කරුණානායක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු අවසන් අදියරට. පාසල් දරුවන්ගේ විනය සම්බන්ධයෙන් රටේ සියලු පුරවැසියන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සමරුමට එක් වෙමින්. 1917 දී ආරම්භ කරන ලද මෙම ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය සියවසක් පුරාවට දැය පෝෂණය කිරීම සඳහා උගතුන් විද්වතුන් සහ රටට හිතකර විශාල පිරිසක් දායාද කර ඇති බව මෙම සැමරුම් උත්සවයට එක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ගෙවුණු සියවස පුරා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවාවක් මෙම විදුහලෙන් සිදු වූවාසේම අනාගත සියවසේදී තාක්ෂණයෙන් පරිපූර්ණ දරු පිරිසක් නිර්මාණය කිරීමේ වගකීම පාසල සතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කරා. ෆර්ගසන් විද්‍යාලයේ වසර 100ක ඉතිහාසය අනාගත සියවස් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛ සාධකයේ සහ සාක්ෂියේ බවට පත් වෙනවා. දරුවනේ අද විවෘත වූ ලෝකය නව තාක්ෂණයත් සමග ඔබේ නිවසේ සිට ඔබේ නිදන කාමරයේ සිට ඔබ පාඩම් කරන කාමරයේ සිට අන්තර්ජාලය හරහා ඔබ ලෝකේ දකිනවා. මීට සියවසකට පෙර මේ පාසලේ දරුවන් එසේ ලෝකේ දැක්කේ නැහැ සමාජයේ දැක්කේ නැහැ. ඒ නිසා අභියෝග ජයග්‍රහණය කරන්න නිවසේ නිදන කාමරයේ පාසලේ පන්ති කාමරයේ සිට අන්තර්ජාලයෙන් දකින ලෝකය ඔබ විසින් පැහැදිලිව වටහා ගත යුතු වෙනවා. පාසල් කාලසීමාවෙන් පසු විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවන් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට යොමු විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්විමින්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් කීපයක් සිදු කිරීමට තමන් උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර ඩී.එස්. සේනානායක මහතා අපට පොදු අනන්‍යතාවයක් ලබා ගැනීම සඳහා කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ බව ප්‍රකාශ කළේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති ඩී.එස්. සේනානායක මැතිදුන්ගේ 65 වන ගුණසැමරු උත්සව අවස්ථාවට එක් වෙමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කරගෙන ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තව ඉදිරියට ගෙන යාමට බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. යුද්ධ කාලීන දෙවන ලෝක යුද්ධ කාලේදී ලංකාව නිදහසට කරා යොමු කරන ගමන් එතුමා තීරණය කළා අපිට පොදු අනන්‍යතාවයක් ලබා දෙන්න. ඒ තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය. The Ceylonese Nation. ශ්‍රී ලාංකික රාජ්‍ය ඒක ඇති කළා. ශ්‍රී ලාංකේය කියලා කිව්වහම තමන්ගේ සිංහලකම නැති කරන්න කිව්වේ නැහැ. ඒක න ආඩම්බර වෙන්න කිව්වා. තමන්ගේ ද්‍රවිඩකම නැති කරන්න කිව්වේ නැහැ. ඒක න ආඩම්බර වෙන්න කිව්වා. තමන්ගේ මුස්ලිම්කම නැති කරන්න කිව්වේ නැහැ. ඒක ආඩම්බර වෙන්න කිව්වා. අපි ඔක්කොම ආඩම්බර වෙලා ඒ වගේම අපි ශ්‍රී ලාංකික වෙන්න ආඩම්බර වෙන්න ඕනේ. දැනට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට මන්ත්‍රී කණ්ඩායමත් ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හෙතෙම පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගෙන් ඊට යහපත් පිළිතුරක් ලැබෙනු ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා උපවාස කිරීම අතරතුරදී රෝගාතුර වීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාර රෝහල වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස වීරවංශ මන්ත්‍රීවරයා බැලීමෙන් අනතුරුව මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ වැරදි මතයක් මේ රූපවාහිනිවල ගෙනියනවා. ඔබ ගන්න නෙමෙයි මේ සටන කරන්නේ. නෑ, එයා කියන්නේ මේ ක්‍රමවේදයේ එක එක අය තෝර තෝරා පලි ගැනීම මේ කරන්නේ. ඒකට විරුද්ධ. ඉතින් මේකේ මේකම සභාපතිවරයා මේ නියෝගය දුන්නු සභාපතිවරයා එළියේ ඉන්න පාර්ලිමේන්තුවේ යහතින් අද ඉතින් ඇමතිවරු හරන්නේ මං හිතන වගකීමක යුක්තව කතා කරන්න ඕනේ. අද ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලලා තියෙනවා. කට්ටියට මන්ත්‍රීවරු ගිහිල්ලා හම්බ වෙන්න. ඊට පස්සේ ඒ මන්ත්‍රී කණ්ඩායමම අපි තෝරගත්තා. ඒ අයට ගිහිල්ලා ඇමතිවරයාත් හම්බ වෙලා ඒ වගකීම කියන්නේ මේක මේ මන්ත්‍රීවරේ නිකන් බුද්ධලෙක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ දිනයක් විශ්වාසයක් තියෙනවා. මොකද මේ ජනාධිපතිවරයා මා පාර්ලිමේන්තු කණ්ඩායමක් කිව්වම හම්බ වෙන්න ඕන කියලා. මම හිතන්නේ ජනාධිපතිවරයා මේ ඒකට දිනයක් වෙලාවක් දෙයි. එතුමාගේ තත්ත්වය එච්චරම සුබදායක නෑ. එතුමා මේ සටන කරන්නේ එතුමාට එළියට එන්න නෙවෙයි. සමස්ත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මේ ආණ්ඩුව දිගින් දිගටම කරන දේශපාලන පලිගැලීම් වලට එරෙහිව තමයි අද එතුමා නිරාහාරව මේ උද්ඝෝෂණය කරන්නේ. ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ලන්ඩන්හි පිහිටි ද බැංකර් සංගරාවේ ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා. මෙම සම්මානය රවි කරුණානායක මහතා වෙත ප්‍රදානය කරන ලැබුවේ ද බැංකර් සංගරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලින් මහතා විසින්. නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමුණා. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සංගරාව රවි කරුණානායක මහතා මෙලෙස ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට හැකිවීම අගය කරමින්. රටේ ගෙයුම් ශේෂය හේතු කොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වළක්වා ගැනීමට සමත් වූ බවත් රටේ මුදල් සංචිත යථා තත්ත්වයට ගෙන ඒමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සංගරාව පෙන්වා දෙනවා. සම්මානය හිමිකර ගැනීමෙන් පසු අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා. අප මූල්‍ය විනයක් ඇතුව පරිපාලනය ගෙනියන එක අද බැංක් සංගරාව දැකලා තිබෙනවා. ඒක තුළින් මං හිතන විදිහට ලංකාව මීට වැඩි හොඳ තැනකට ගෙනියන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. මේක මං හිතන අපි සියලු දෙනාට දිරිමත් වෙන්න පුළුවන් අවෝඩ් එකක් ලෙස තමයි මං සලකන්නේ. රටේ සියලු කණ්ඩායම් එකරාශී කරමින් නව බලවේගයක් ගොඩනැගීමට පියවර ගන්නා බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ නව බලවේගය හරහා රජයට දැනෙන බලපෑමක් සිදු කළ හැකි බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුවට අපි කියනවා තවදුරටත් මේ රටේ දේශප්‍රේමී බලවේගවල ඉවසීම පරීක්ෂාවට ලක් කරන්න ලෑස්ති වෙන්න එපා. අපට වැඩක් නෑ බොදු බලසේනාද රාවණ බලයේද සිංහල රාවේද, මේකක්වත් වැඩක් නෑ රට වැටෙන තැනදී. එක රට, එනිසා රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපිට කොන්දේසි විරහිතව ජාතිකවාදීව කල්පනා කරන බලවේග හැටියට ඕනෑම තලයක අපිට එකතු වෙන්න පුළුවන්. එනිසා ඒ සාකච්ඡාව අද හෙටම ඇති වෙනවා පමණක් නොවෙයි, මේ රටේ භික්ෂු බලය හමුවේ මේ මාර බලවේග ටික පරාජය කරන එක අපට ඒ හැටි දෙයක් නෙමෙයි. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ පමණින් වර්තමානයේ රට තුළ ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. සිය Facebook පිටුවට වීඩියෝ පටයක් එක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් අපිට ඇහෙනවා හැම පැත්තෙම ජනමත විචාරණයක් ඕනා, අලුත් ව්‍යවස්ථාවක් ඕනා කියන සටන් පාඨය. අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ඇත්ත. හැබැයි ඒ අලුත් ව්‍යවස්ථාව හැදූ පමණින් අද රටේ තියෙන සෑම ප්‍රශ්නයකටම විජ්ජා බලයකින් වගේ විසඳුම් ලැබෙනවා කියන එක නම්
පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් ව්‍යවස්ථාවකින් විසඳාගත හැකි ප්‍රශ්න ප්‍රමාණිකුත් තිබෙන බව ඇත්ත. හැබැයි එකක් අපි මතක තබාගත යුතුයි, එම ව්‍යවස්ථාව සඳහා පවත්වන ජනමත විචාරණය ස්කොට්ලන්තයයි එංගලන්තයයි අතර බ්‍රෙක්සිට් ජනමත විචාරණයේදී ඡන්ද බෙදී ගියා වගේ උතුරු හා නැගෙනහිර එක ඡන්ද ප්‍රතිඵලයකුත් රටේ සිසු ප්‍රදේශවල තව ඡන්ද ප්‍රතිඵලයකුත් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ ජනමත විචාරණයකින් රට බෙදන්න වරමක් ලැබුණාය කියන එක ගැන දෙමළ ජාතිවාදී පිරිස් උද්ඝෝෂණය කරන්න එළඹෙන එක වළක්වන්න බැරි වෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සහ රජය ඇති කරගන්නා වූ ගිවිසුමට රජයේ පාර්ශවයෙන්ම චෝදනා එල්ලවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. එම ප්‍රකාශ තුලින් පෙනී යන්නේ මෙම ගිවිසුම රටට හානිකර දෙයක් බවට හැඟී යන බවයි. ජනාධිපතිතුමා කමිටුවක් පත් කළා තියෙනවා, ඒ කමිටුවටත් පිටුපාලා අගමැතිවරයා ක්‍රියා කරන බව ආරංචි වෙලා තිබෙනවා. ඒ උඩද අපි දන්නේ චම්පික රණවක ඇමතිතුමා ඒ කමිටුවෙන් අස් වෙලා තියෙනවා. විවෘතවම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා මේකට විරුද්ධව කතා කර අපේ ජාතික සම්පත් සුරකී මේ මධ්‍යස්ථානය මහා සමුළුවක් තියෙනවා අප්‍රේල් 2 වෙනිදාට. අපි තීන්දු තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 2 වෙනිදා ඒ මහා සමුළුවේදී. රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව සිදු වුණා. එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස විලැඩ්මීර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි. රුසියානු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සියලු සහය ලබා දෙන බව විලැඩ්මීර් පුටින් මහතා පැවසුවා. දශක 4කට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව සිදු වුණේ. රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කතාබහෙන් අනතුරුව ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ෂික සම්බන්ධතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදු වූ මෙම හමුව පිළිබඳව මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික වෙළඳ මෙන්ම දේශපාලන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දීමට කටයුතු කරන බවද පැවසුවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපළ ප්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ ගුවන්පතේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවිකිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බවයි. මේ අනුව සැලසුම් කළ පරිදි ලබන මාස 5 වෙනිදා වන විට ගුවන්තොටුපළේ සම්පූර්ණ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත වන අතර අප්‍රේල් මාස 6 වෙනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය ජනවාරි මාසයේ සිට එහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ සඳහා රුපියල් කෝටි 720ක් වැය කර තිබෙනවා. චීන සමාගම් දෙකක් විසින් එහි සංවර්ධන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ධාවනපතය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවනපතය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් A380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් ගුවන්තොටුපළ තාවකාලිකව දිනකට පැය 8ක් වැසීම තුළින් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට පියවරගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම ධාවනපතය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ලබන ජූලි මාස පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය නැවත නැරඹීම සඳහා යොමු වන්න ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ YouTube චැනලය වෙතට. ඔබ සැමට සුබදායි සතියක්. ආයිබෝවන්. News Weekly was brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver.
Colombo Impex, Sri Lankan buffet-style food made with authentic ingredients. Every Sunday, 11 a.m. to 3 p.m. Weekday lunchtime specials, 11 a.m. to 3 p.m. Located at 3 Clough Street, Dandenong, and Clayton Asia Food Centre, 1310 Centre Road, Clayton. හේගියත් මෙහෙගියත් ඒවා මේවා කොහෙට වුණත් කාගේ වුණත් කාගෝ නම් ට්‍රාන්ස්කෝ කාගෝ තමයි ඉතින් ඔබේ පුද්ගලික සහ වෙළඳපඩු බහන්න ඕන එකක් ඕන තරම ළඟටම ගෙන දෙන ට්‍රාන්ස්කෝ කාගෝ දෙන්නෝ 970යි 322යි 55 කැම්බල් ෆීල්ඩ් 935යි 77යි 228 කාගේ වුණත් කාගෝ නම් ට්‍රාන්ස්කෝ කාගෝ තමයි රුකාන්ත චන්ද්‍රලේකා රයනි විින්ඩි සනුක සමගින් රූ සන්ද රෑ ජූනිතුන සිට්ලි ජූනි තාහය මෙල්බන් වැඩිවිස්තර මාලක බින්දුවය හතර බින්දුවය තුනයි බින්දුවය හතර බින්දුවයි හයයි පහයි නමය. සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය ආතරයිටිස් සොරයිසිස් එක්සීමා ගැස්ට්‍රයිටිස් ඇතුළු සියලු සර්වාංග රෝග සඳහා ඉක්මන් සුවයට විමසන්න සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය වෛද්‍ය සෑම් දසනාත්. Rosewood Downs Excellence in Aged Care, a modern purpose-built home available in single and double rooms with ensuite and telephone in every room. Contact Ruben and Christine on 9701 3234.